ලංසුවේදී එක ලංසුකරුවෙක් තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ ඒක රුපියල් 82කට තමයි එයාගේ ගාන ලංසු තියලා තියෙන්නේ 42කට දුන්නේ වෙන ආයතනයක් දෙපාර්තමේන්තුවට ඔඩිට් කමිටි එකක් තියෙනවද කමිටි එකක් තියෙනවා ලංසුවේ ඒක තමයි අමාත්‍යාංශයෙන් කවුද ඒකට එන්නේ ඔයාලා මේව ගැන කතා කරන්නේ නැද්ද විගණකාධිපතිතුමා දෙන කරුණුනේ ඔඩිට් කමිටි කතා කරන්න ඕන ඕ පේමන්ට් එක සම්බන්ධයෙන් අපිට වර්තාවක් එවන්න ඕනේ විවිධ බාහිර අධ්‍යයනයන් සඳහා විදේශගත වුණු නම දෙනකින් මිලියන 17ක මුදලක් අය විය යුතු තියෙනවා මොකද්ද මේ නම දෙනා මොකටද මොකක්ද හේතුව විදේශගත වෙච්ච නිලධාරීන් ඒගොල්ලෝ සමහර අය නම් වැඩිදුර අධ්‍යාපනය සඳහා ආචාර්ය උපාධි වගේ වතරන වැඩිදුර අධ්‍යාපනය සඳහා යනකොට අපි ගෙවනවා අපි පඩිය දෙනවා සහ ඒ යන පුහුණුවට අදාළ ඒ රට ගෙදරන වියදමත් මේකේ බොන්ඩ් එකට ඇතුළත් කරනවා එතකොට ඒ බොන්ඩ් එක අස්සම් කරලා ගියපු අය ආවේ නැති වුනහම තමයි මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ ඕන කෙනෙකුට මෙතනින් අයින් වෙලා විදේශගත වෙලා ඒක එයාට අයිති. එතකොට සේවයේ ඉන්නේ නැද්දි ඒ පුහුණුව සඳහා ආණ්ඩුවෙන් ගෙවනවා නම් ඒ ගෙවපු මුදලට අහිලා රටට සේවයක් කරන්න ඕනේ. එහෙම සේවයක් කරන්නේ නැත්නම් එයාට විරුද්ධව දඬුවම් කරන්න ඕනේ. ඉතින් ඒකෙන්ද මේ නම දෙනා පිළිබඳවම කවද්ද ගියේ කවුද බොන්ඩ් එකට අස්සම් කරලා තියෙන්නේ? ඒ බොන්ඩ් එකට අස්සම් කරපු අයගෙන් අනිවාර්යයෙන්ම ඒක ආපසු ලබා ගැනීම කටයුතු නිකිතව දන්නන්න දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.